කුමාවෙල් ගම මන්තුම ඔබතුමාට විනාඩි 18ක් කාලයක් තියෙනවා. කාලයකට පස්සේ විනාඩි 18ක් තියෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. අපි කෙලින්ම කතාවට බහිමු අයවැයට. මේ අයවැයෙන් මේ දුප්පත් මිනිහා ගැන නම් හිතලා නැහැ. මම හිතන්නේ බැසිල් මහත්තයා මොන ඇමරිකාවෙන් නම් ලිව්වද කොහේ ලිව්වද මම දන්නේ නැහැ. දුප්පත් මිනිහක් කබලෙන් ලිපට වැටලා තියෙනවා. මම බැසිල් මහත්තයට කියනවා ඊට වැඩිය හොඳයි. එයා ඔළුවේ තියාගත්තා නම් උතුවන් ගන්දේ සූර සරදියල්. සරදියල් තියෙන මිනිහගෙන් අරගෙන නැති මිනිහට දුන්නා. ඊළඟට ගත්තොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ පෙන්ෂන් එක අවුරුදු 5 ඉඳන් අවුරුදු 10 කරා. බොහොම හොඳයි. ඕක ගැහුවේ බබාටනේ. අර දුකත් හිතෙනවා බබා ගැන. නමුත් ඕක බබාට තමයි ගැහුවේ. මෝ බබානේ අවුරුදු 5ක් හිටියේ. හරි. නමුත් ඒක මේ මේකේ ඉන්න අනිත් අයටත් වදිනවා. ඒකත් මතක තියාගන්න. දැන් එදා බොහොම සාර්ථක රැස්වීමක් තිබ්බා. ආණ්ඩුව කරපු වැඩෙන් එක රැලියක් නෙවෙයි රැලි 15ක් ඉදිරි තිබ්බා. ඔක්කොම පෙන්වුවා ටීවී එකේ මොන ඔල මොට්ටලියක් හිටියද මන් දන්නේ නැහැ ඔය පැත්තේ අති සාර්ථකයි සජිත් ප්‍රේමදාස මහත්තයා එක හොඳට කරා ආණ්ඩුවට අඩු ගානේ පෙන්වුවා උඹලා නෙවෙයි උඹලා උඹලා කරන විදිය හරි නෑ හරියට කරේ නැත්නම් උඹලට ළඟදිම ගෙදර යන්න සිද්ධ වෙයි කියන එක ආණ්ඩුවට පෙන්වුවා මොකද මහජන උද්ඝෝෂණය කියන එක කොහෙන් එයිද දන්නේ නැහැ අපි හිතනවා දැන් මෙතන 150ක් ඉන්නවා 130ක් ඉන්නවා 140ක් ඉන්නවා විවල් මිගි වීරවංශලා ගියොත් 135ක් ඉන්නවා ඩයසිරි ඩයසිකලා ගියොත් 128ක් ඉන්නවා ඔය 128ට වැඩිය මහජන උද්ඝෝෂණය දරුණුයි ආණ්ඩු පෙළලා තියෙනවා හරි හරියට සංවිධානය කළා ආවොත් සුමානයක් කොළඹ ඉන්න ඔය අප්පම අප්පුව හැමිලට දාලා ඔය ද්විත්ව පුරවැසි භාවයත් අරගෙන ඇමරිකාවට යන්න සිද්ධ වෙනවා මේක හොඳට මතක තියාගන්න මට කියන්න ඕන කුත්ති බෝග නෙවෙයි දැන් මේ තමුන්නාන්සලා ඇත්තටම ආණ්ඩුවට ඒ කාලේ අසාධාරණයක් වුණා මම මේ කියන්නේ මොකද්ද වෙච්ච අසාධාරණේ යහපාලනේ ආවා රනිල් වික්‍රමසිංහ මහත්තයයි සිරිසේන මහත්තයයි ආණ්ඩු කරා ඒ කාලේ සම්මත නොවුණු FCID එකක් දැම්මා විපක්ෂයේ හිටිය අපිව මර්ධනය කරන්න අපේ හැම එක්කම වැඩි දෙනෙක්ම හිර බාරයට ගත්තා ජොන්ස්ටන් ෆර්නැන්ඩෝ මහත්තයා හිරගෙවල් ගණනාවකට මාරු කරා බොරු FCID එකක් දාලා ඕගොල්ලෝ මොකද කරේ හරි රවි වෛද්‍ය ලංකාර කියන මිනිහව දාලා ඒ මිනිහට හම්බ කරන්න දුන්නා වෙන මොකක්වත් කරේ නැහැ ඒ මිනිහට හම්බ කරන්න දුන්නා මන් දන්නේ නැහැ කවුරුදු කවුරු කිව්වත් රාජපක්ෂලා ඔක්කොම එකයි හරි එතකොට ඊට ඉස්සෙල්ලා අපේ ෆොන්සේක මහත්තයා මොකද ෆොන්සේක මහත්තයා දීපු චෝදනාව ජනාධිපති මැතිවරණයට ඉල්ලුවයි කියලා අපේ හමුදාවේ හමුදාපතිතුමා යුද්ධෙට කෙලින්ම මූණ දීපු කියලා මියා අනිත් අය ගැන මම කතා කරන්නේ නැහැ අනිත් අය හිටියේ සයිඩ් සීරලා ගාමරවල හැබැයි මහින්ද මහත්තයා කෙලින් හිටියා පොලිටිකල් ලීඩර්ෂිප් එක දීපු හින්දා තමයි යුද්ධය ඉවර කරන්න පුළුවන් වුණා නමුත් වැඩි කොටසක් කරේ මෙන්න මේගොල්ලෝ ජනාධිපති මැතිවරණයට ඉල්ලුවයි කියලා මේ මිනිස්සයව දැම්ම හිරේ කියලා ජම්පර් එක හැන්දෙව්වා ඒකෙන් මොකද උනේ සරත් ෆොන්සේකා කියන පුද්ගලයා නැති වුණාද අපි දන්නේ නැහැ මෙයා ගිහලා කොහේ නැවතීද කියලා මම මේ අනාවැකියා කියන්නේ මන් දන්නේ නැහැ හරි එදාට ආණ්ඩු පක්ෂේ උන්ට දුවන්න මම පාරමදියේ ඒක විතරක් මට තියාගන්න නා මිතර ප්‍රසන්න රණතුංග මහත්තයා මොකද ප්‍රසන්න රණතුංග මහත්තයා කරේ එයා මායමති කාලේ මහින්ද මහත්තයට උදව් කරා මහින්ද සුලඟ හදන්න මුල් වෙච්ච කීප දෙනාගෙන් එක්කෙනෙක් මෙතන ඉන්නවා රෝහිත මගේ යාළුවා ආණ්ඩුව පෙන්නුනාට පස්සේ පළවෙනි විවාදෙට ගියා මහින්ද මහත්තයා වෙනුවෙන් කතා කරා ඊට පස්සේ මාස 3ක් හැංගුණා මාස 3ක් ඕනනම් අහන්න මම බොරුද කියන්නේ කියලා මාස 3ක් හැංගුණා මොකද එයාට එළියට එන්න බෑ එයා බයයි බය වුණා අනේ කුමාරයියේ ඔයාට පුළුවන් නම් ඔයා ආණ්ඩුවේ කියලා කැබිනට් ඇමතිකමක් අරගෙන මාවත් බේරගන්න මේ ඇත්ත එහෙම කිව්වා බංකුව මොකටද බං ආණ්ඩුවට යන්නේ පිසුද ඔබ බය නැතුව හිටා මාස 3ක් හැංගුණා මොකද බයට අපි මාව මම රැවුල කප කප ඉන්නකොට මගේ ගෙදර ඩෙනිස්ටන්වත් පොලිසියෙන් 100ක් ඉදිරියට වැරගලා හැබැයි උසාවිනිය වගේක් තිබ්බා මොකද්ද ඒකේ තිබ්බේ මහින්ද මහත්තයාගේ වෙඩි වදින්න ඇති කාර් දෙකක් මම වත්තේ හංගගෙන ඉන්නවා කියලා පොලිසියෙන් 100ක් ඉදිරියට පැනලා මාව එළියට ඇදලා අරගෙන ඊට පස්සේ ගිහිල්ලා මුළු වත්තම හැරුවා වෙඩි වදින්න ඇති කාර් දෙකක් හොයන්න මගේ වත්තේ කාර් තියෙනවා ඔක්කොම රේසින් කාර් හුඩ් ගලවල අර සුදියට යන්නේ තව එකෙක් එහා පැත්තෙන් තියාගෙන අන්න ඒ වගේ ඒවා තමයි මට තියෙන්නේ. හරි. ඒ ඒ ඒවාමයි මම ඉතින් ඒකට තමුන්නාන්සර් කියන්න ඕනේ නැහනේ. හරි. ඒක මම පිළිගන්නවානේ. මම නැහැ කියලා කියන්නේ නැහනේ. මට හොඳ ශක්ති සම්පන්න මිනිහෙක්. මට හොඳ හයිය දිනනවා. ඒක හයිය දිනනකොට අනිත් ඒවත් ඒ වගේම හයියට තියෙන්න ඕනේ. හරි. කියලා මුළු වත්තම හැරුවා. හාරලා හාරලා මුළු දවස් 20ම හාරලා කාන්තා පොලිසියයි පිරිමි පොලිසිය ඔක්කොම ඇවිල්ලා මම බාගෙට රැවුල කපලා ඊට පස්සේ මට කියනවා අස්සම් කරන්නලු මේ කිසි හානියක් වුන්නේ නැහැ කියලා. මං කිව්වා මං අස්සම් කරන්නේ නැහැ. ඔයාට ඕන මඟුලක් ලියාගෙන යන්නේ කියලා. ඊට පස්සේ නිකන් ගියා යන්න මට නඩු දැම්මා. මේ ඔක්කොම මේ පැත්තෙන් දාපුවා තමයි මේ මේ අතුස්සප ආයෙ තමයි මෙතන ඉන්නේ. හරිද මං බොරු කියන්නේ නැහැ. මෙතන ඉන්න පොඩ්ඩක් මං තාම ඉවර නැහැ. හරිද? ඒ පැත්තේද? ඒක නිසා මේ මේ ඔක්කොම අතුස්සප ආයෙ තමයි. මට සුප්‍රීම් කෝට් එකේ දැම්මා මහේස්ත්‍රාත් උසාවි දැම්මා අර විමල රත්න කියලා දකුණු මිනිහෙක්ව වයිස් චෙයාර්මන් කරා කියලා අදටත් නඩුවක් තියෙනවා හැබැයි අපි බය වුණේ නැහැ අපි කවදාකවත් සිරිසේන මහත්තයා ගාවට ගියෙත් නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාවට ගියෙත් නැහැ අපි ඒවට මූණ දුන්නා සල්ලි වේදන් වුණාට අපි පෙරකදෝරු මහත්තුරු අල්ලලා අපි ඒවට මූණ දුන්නා බය නැතුව දැන් ඉන්න උන් බයයි දැන් උන්නේ දැන් ඉන්න උන් දැන් එකක් කියනවා එළියට ගිහිල්ලා
ඊට පස්සේ කියනවා ආපෝ මේ මාව අල්ලන්න එනවනේ මාව පොලිසියෙන් අල්ලන්න එනවනේ හොඳ ඊට පස්සේ නවලෝකේ එහෙම වුන් මේ ඉන්නේ හරි එහෙම වුන් තමයි මෙහි ඉන්නේ මුන් බයයි නෑ මං නම් කියන්නේ නැහැ නම් කියන්නත් එපා අනාගතේදී මට ඕන වෙනවා ගුලන්න හරිද ඒක හින්දා නම් කියන්නේ නැව නමුත් දැන් ඒකනේ කියන්නේ ලොක්කෝ වගේ කෑ ගහනවා අරකයි මේකයි එකයි කියලා කෑ ගහලා අන්තිමට ගිහිල්ලා මේ CID එකෙන් එනවනේ කට උතර ගන්න ඕන නැංගෙන මං දැක්ක දැන් දෙතුන් දෙනෙක් මේ වගේ වුණා එහෙම වෙන්න එපා අපි වගේ ජේෂ්ඨයින්ගෙන් ඕගලන් ඉගෙන ගන්න අපි කවදාවත් හැංගුන්නේ නැහැ අපි හැංගුණා නම් මට කළුතර මිනිස්සු කළු ගන්තොට සිංහයා කියන්නේ නැහැ එහෙනම් කියන්නේ වයසක ලොන් හැලිච්ච සිංහයා හරි අපි සමහර දවස් වලට රැට මම උඩ යන ප්ලේන් ගණන් කරනවා මම නිින්ද යන්නේ මොකද ඒ තරම් මේ ප්‍රෙෂර් එකක් අපිට මේ යාපාලන ආණ්ඩුවෙන් දුන්නේ මහින්ද මහත්තයරත් ඒ ප්‍රෙෂර් එකම දුන්නා දරුවන්ටත් දුන්නා ඉතින් ඒක නිසා මම කියන්නේ මේ වැරද්ද ආයි කරන්න එපා දැන් අවුරුදු 71ක් ගැන කතා කරනවා අවුරුදු 71 ආපහු අද්දලා ගන්න පුළුවන්ද බෑනේ අවුරුදු 71 කරපු හොරකම් ක අල්ලන්න පුළුවන්ද බෑනේ හොරකම් කරපු එක හොරකම් කරන්නේ අවු වෙන්න නෙවෙයි හරිද ඕනනම් මහින්දරණ ගෙනාවොත් නම් කියයි හරි සිංගප්පූරුවේ ඉන්නේ එයාව ගෙනාවොත් එයා කියයි අන්න ආවලාට ආවල් තැන account එක තියෙනවා ආවලාට ආවල් තැන account එක තියෙනවා ඒවා කියයි නමුත් මහින්දර ගේන්නේ නැහැ මහින්දරණ ගේන්නේ නැත්තේ අර ඉන්න ඩාමරිකෝ ගෙනාව නම් ඔළුවට පිස්තෝලේ තියලා මහින්දරණ ගේන්න බැරි මොකද මහින්දරණ ගේන්න පුළුවන් ගෙනාවොත් එයාකා කියනවා ඔක්කොම කොහෙද account එකේ තියෙන්නේ මේ ආණ්ඩුවට විරුද්ධව අත් දෙක උස්සලා මිනිස්සු කොච්චර සාප කරනවා මං තුමාට විනාඩි දෙකක් තියෙනවා ඔය තව කාගෙන් හරි දෙන්න වාරගෙන වට හරි මේ වගේ ලස්සන කතාවක් කරනකොට පුතා හරිද පුතා ඔයා මේ ටිකක් කාගෙන් හරි අරගෙන හරි දෙන්න අර සරදියල මතක් කරගන්න හරිද ඉතින් ඒක නිසා ඔනේ කවුරුයි දීලා දාන්නේ ඔබ තව ටිකක් අර පාස්කු ප්‍රහාරය ගැන පොඩ්ඩක් කල්පනා කරන්න මේ පාස්කු ප්‍රහාරය අද ඒ පාස්කු ප්‍රහාරය තමයි මේ කැරකිලා ආපහු එන්නේ හොඳට මතක තියාගන්න මේවා මේ නීතියෙන් බේරෙයි නීතියෙන් බේරුවට දිව්‍යන් වහන්සේගෙන් බේරෙන්නත් බෑ විශ්වයෙන් බේරෙන්නත් බෑ උන්ට දඬුවම් හම්බ වෙනවා ඒක තමයි මේ ආණ්ඩුවට පිස්සු ඇදිලා තියෙන්නේ ඒක කියන්න ඕනේ දැන් මේ ආණ්ඩුවට පිස්සු මිනිසුන් ගේ යකෝ පිස්සෙක් බය නැතුව කියනවා පිස්සෙක් කියලා දයාදවදන මාතර පිස්ස කිව්වද චන්ද්‍රිකාන ඕනට පිස්ස කිව්වද මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පළවෙනි කාලේ 2005 2010 මු පිස්ස කිව්වද නෑ දැන් මිනිසු බය නැතුව කියනවා මුන්ට පිස්සු ඒ ඇවිල්ලා පාස්කු ප්‍රහාරේ ඒ කරපු වැරදි ඒ කරපු දේවල් අපි පඩි ගෙව්වේ නෑනේ ඔය මරපුන්ට ඔය මැරිච්ච බෝම්බ ගහපුන්ට අපි පඩි ගෙව්වේ නෑ කොන්සගා මහත්තයා මේක නිතරම කියනවා පඩි ගෙව්වේ මේ ආණ්ඩුවෙන් ගෙව්වේ හරියට නිකන් හරිය දැන් අර ඥානසාර මහත්තයා කවුද හාමුදුරුවෝ දාගෙන වගේ ත්‍රස්තවාදී නායකයා පුතාමානේ කිව්වට මේ සිවුරක් දාගත්තට මර කරන්න දෙයක් නැහැ ඇත්ත කතා කරන්න ඕන ත්‍රස්තවාදී නායකයෙක් හැටිය ඇමරිකාවේ දැන් හංගඩු ගහයිලා ඒ වගේ කෙනෙක් දානවා මේ කමිටියේ සභාපති පිස්සු නේද පිස්සු නෙවෙයි මං අහන්නේ එච්චරයි මේ දිනේෂ් මං කිව්වා එදා ඒ දාන්න යනකොට නම් කරනකොට මං කිව්වා දාන්න එපා යාට මොකද යාට යාට කරන්න බෑ යාට ප්‍රාදේශ සභාවකවත් ඉඳලා නැහැ අනිත් එක යා මේ එයා දන්නේ නැහැ රටක් පාලනය කරන්න යාට පුළුවන් හමුදාවේ හමුදාවේ කොටසක් පුළුවන් එයාට හමුදාවේ කොටසක් පුළුවන් ඔක්කොම නෙවෙයි ඊට පස්සේ ඇමරිකාවේ කියන්නේ ඊට වැඩිය හොඳ ශ්‍රේෂ්ඨ ඇමතිවරු ඉන්නවනේ මේකේ එහේ කම්පියුටර් වල පෙට්‍රල් සෙඩ් එකේ කම්පියුටර් ගහනකොට මෙහෙ හොඳට ඇමතිකම් කරපු ඇමතිවරු මේ යහ පැත්තේ ඉන්නවා උන් කොන්ද කෙලින් තියාගෙන ඇමතිකම් කරපු අය අද මෙතන නැහැ නැත්නම් මම නම් වශයෙන් කියනවා හොඳ ඉන්න හිටපු අය ඉන්නවා හරි උන් ඒකේ කුටුවක් තැනක් තියෙනවනේ ඉතින් අර මිනිස්සයා කොහෙවත් හිටපු මිනිස්සෙක් ගෙනාවා මම මහින්ද මහත්තයර කිව්වා එදා මෙතන ඉන්න මේ ජීඑල් පිරිස් මහත්තයලගේ ගෙදරත් දැසින් තිබ්බා මං කිව්වා මහින්ද මහත්තයර මෙයාව දාන්න එපා ජේෂ්ඨත්වයට දෙන්න ඔයාගේ තාත්තා අයි බණ්ඩාරනායක මහත්තයත් එක්ක එහා පැත්තේ ගියේ ඔයාගේ තාත්තා බණ්ඩාරනායක මහත්තයත් එක්ක එහා පැත්තේ ගියේ ඩීඑස් සේනනායක මහත්තයා මැරෙනකොට ඊළඟට ජේෂ්ඨත්වයේ තිබ්බ බණ්ඩාරනායක මහත්තයාට එයාට දුන්නේ නැහැ ඊට පල්ලෙහා ඉන්න ඩඩ්ලි සේනනායක මහත්තයාට එදා හිටපු ආණ්ඩුකාරවරයා දුන්නා ඒකේ හින්දා තමයි බණ්ඩාරනායක මහත්තයා ගිහිලා එහා පැත්තේ විපක්ෂේ වාඩි වුණේ සෞඛ්‍ය පළාත් පාලන ඇමතිකම් දෙකම දාලා ඒ අනකොට ඩීඒ රාජපක්ෂ මහත්තයාත් ඒ පැත්තේ ගියා ඒ ජේෂ්ඨත්වය ඒක තමයි ඒ ජේෂ්ඨත්වෙ දෙන්නේ හැබැයි මං කිව්වා එහෙමනම් ජේෂ්ඨත්වෙ දෙනවා නම් මේ දෙන්න දිනේෂ් කුණවද මහත්තයා ආන්න මං කිව්වද නැද්ද කියලා ඔබතුමා කියන්නේ මෙතනදි කියන්නේ මං කිව්වද නැද්ද කියලා ඔබතුමා කොන්දක් කෙලින් තියාගෙන කියන්නේ මං කිව්වේ නැද්ද කියලා අර කාමරය ඇතුලේ අර සිරිසේන මහත්තයා හිටපු ගෙදර මං කතා කරලා කිව්වා හැම රැස්වීම වලදී කිව්වා මෙතුමාට දෙන්න මෙතුමාට දුන්නා නම් මෙතුමාට අත්දැකීම් තියෙනවනේ මෙතුමාට පිස්සු නැහැ හරි අනේ බොරළුවට සිංහයාගේ පුතා ඒ ආభాෂයේ තියෙනවා තවත් තවත් ඉන්න මුණුපුරේ කැහැවැද්දේ හරි මම කතා කරලා කිව්වා දින හැබැයි දුන්නේ නැහැ නෑ මේක අපේ පෞලිය ප්‍රශ්නයක් කෙලවිලා ගියා නේද දැන් පෞලිය ප්‍රශ්නයක් දැන් කෙලවිලා ගියා නේද ඩීඑල් පීරිස් මහත්තයා ගෙදර තිබ්බ රැස්වීමක් මේ ඉන්නවා ඉස්සරහා හොන්නම් අහන්න මොකද්ද දින 52 දී අගමැතිකම ගන්න කතා දැන් අගමැති සිරිසේන දෙනවා අගමැතිකම චමල් රාජපක්ෂ මහත්තයා නැගිටලා කිව්වා ගන්න එපයි කියලා මම නැගිටලා කිව්වා ගන්න එපයි කියලා අනිත් ඔක්කොම කිව්වා ගන්නයි කියලා මේ මෙතුමාගේ ගෙදර
මේතුමා ගෙදර මම ඕන් තරම් පැටිස් කට්ලට් කාලා තිනවා. හරි? හොඳ ඇත්ත. මම අපි ඒ දවස්වල අපිට යන්න තැනක් නැහැ. අපිට යන්න තැනක් නැහැ. ගියේ මේ ඔන්න ඕන් අහගන්න. මෙන්න මේ ගිහිල්ලා තමයි අපි ගෑවේ. ඉතින් ඒක නිසා මොකද ඊට පස්සේ කිව්වේ? නෑ නෑ නෑ. අනිත් ඔක්කොම කැමතියි. මම අගමැතිකම අරගෙන පෙන්නන. මං කිව්වා සර් අපිට ඉන්නේ 53යි. මාත් එක්කම. මං එයා පැත්තට ගිහින් මං හිතද්දී 52යි. කොහොමද කරන්නේ 225ක් අරගෙන? නෑ නෑ මම මේක කරලා පෙන්නන්නේ. සුප්‍රීම කෝට් උසාවියේ තීන්දුව ආවා. කෙලවිලා ගියා. මෙතන ගහගත්ත කාලගෝටිය හැමදාම පෙන්නනවා. හැමදාම මුළු ලෝකෙම පෙන්නනවා මෙතන ගහගත්ත එක සරන් උඩ ගිය එක මහින්දානන්දල වැටිච්ච ඒවා ගහගත්ත ඒවා ඔක්කොම පෙන්නනවා. ලැජ්ජාවේ බෑ. මිරිස්කුඩු ගහගත්ත ඒවා අර කතානායකගේ පුටුවර කරපු ඒවා මේවා ඉතින් ලැජ්ජාවේ බෑ. හරි මං 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 කියපු දේ ඇහුවනම් එදා මට හොඳට අනාවැකි කියන්න පුළුවන්. ඒක මොකද මං අවුරුදු 40ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පල්ලෙහක් දනගොල ගහින් ඉඳන් ආපු මිනිහ. හොඳට අනාවැකි කියන්න පුළුවන්. මේ බන්දුළු ගුණවර්ධන මහත්තයා බලාගෙන හිටියා මුදල් ඇමතිකම ගන්න. මේක තමයි ඇත්ත. අපි ඒතොර විපක්ෂය යන්නේ එහා පැත්තේ එළියේ ඉඳන් ඔක්කොම කිව්වා බන්දුළු ඔයා තමයි මුදල් ඇමති. මං කිව්වා බන්දුළුට මේ ඔයා සුරුවනේ ඔයා ඇඳෙන්න එපා. ඔයාට මුදල් ඇමතිකම ජීවිතේට හම්බෙන්නේ නැහැ. මන්තුමා කාරය. මම කිව්වා ජීවිතේට හම්බෙන්නේ නැහැ. ඒක යන්නේ රාජපක්ෂ කෙනෙකුට. රාජපක්ෂලගේ පිටින් මෙහා ඔයාට හම්බෙන්නේ නැහැ. ඔයාට ඕනනම් වෙලඳාරි මොකක් හරි කට්ටක් හම්බෙයි. පස්සේ මහින්ද මහත්තය හොමගම රැස්වීමේදී නැගලා කිව්වා කුමාර් වෙල්ගම් මාව බේරගත්තයි කිව්වා. මේ මොකද එයා කිව්වේ කුමාර් වෙල්ගම් මාව බේරගත්තා. මට ඉස්සෙල්ල කුමාර් වෙල්ගම් කිව්වයි කිව්වා බන්දුලට මුදල් ලැබෙතිකම හම්බෙන්නේ නැහැ කියලා. ඒක හින්දා මම බේරුණායි කිව්වා. හරි. මේ ඇත්ත. මේගොල්ලන්ගේ ඔක්කොම පැටිගිරිය මමනේ දන්නේ. එස්.බී. මායි අපි මමයි දීජේ දිනේෂ් ගුණවර්ධන මහත්තයයි. තව එක්කෙනුගේ අපි දිනේෂ් ගුණවර්ධන මහත්තයලා ගෙදරක රැස්වීමක් තිබ්බා අපේ එස්.බී. මහත්තයත් ආවා ඒකට. පළවෙනි අපි පරිදිච්ච හැදියම. ආවම මොකද උනේ? අපි දැන් දාගත්ත හිටානේ හිට කරන වැඩපිළිවෙල. අපි තුන් හතර දෙනා එක්කවගෙන. තාගෙන දැන් ගිහින් හිට බලනකොට නෑනේ. එස්.බී. මහත්තය ගිහලා නේ ආණ්ඩුවට. එස්.බී. මහත්තය ආණ්ඩුවට ගිහලා නැද්ද සර්? සර් කියන්නේ. එස්.බී. මහත්තය ගිහලා ආණ්ඩුවට. අපි තුන් දෙනා උඩ බලන් ඉන්නවා එස්.බී. එනක. අපි තුන් දෙනා උඩ බලන් ඉන්නවා එස්.බී. එනක. ඉතින් කෙලෙවි බලන්න ඕනේ මේ වගේ මිනිසුත් එක්ක නිතිය. ඒගොල්ලන් ඉතින් හොඳයි. නමුත් මං කියන්නේ මෙතනදී හොඳ වැඩපිළිවෙලක් එක යන්න. මේ අපි ශ්‍රී ලංකාව කරන්නේ අනාගතේ අපේ දරුවන්ගේ අනාගතය ගැන. හොඳට මතක තියාගන්න මේකේ ඔක්කොම ජනාධිපතිලා. මේ කතා කරන ඔක්කොම ජනාධිපතිලා. දැන් මේ සර් ෆේල් නිසා ඔක්කොම කියලා කියන්නේ මමයි ජනාධිපති. සජිත් මහත්තයා කිව්වට මම සජිත් මහත්තයා වැඩි කොටසක් ඉන්නවනේ. තමගේ ජනාධිපතිලා වෙන්න ඉස්සෙල්ලා මේ ඉන්න ජනාධිපතිව පන්න ගන්නත් ඕන. ඒ විතරක් නෙවෙයි. හරි මේ ජනාධිපති ක්‍රමයේ තිබ්බොත් අපිට තවත් පිස්සෙක්ද අපි බෝ කරන්නේ. මේ ජනාධිපතිකම ඉදිරියට යනකොට තවත් ඊළඟට තව පිස්සෙක් ආවොත් ඌත් මුළු පවුලම වට කරගත්තොත් මොකද කරන්නේ? එතකොට මොකද වෙන්නේ මේ රටේ මොකද්ද වෙන්නේ අපි අනාගතය ගැන හිතන්න ඕනේ මන්තුමා කාලේ අපේ කාලේ ඉවරයි අපි තව අවුරුදු 10ක් ඉඳලා මැරිලා යයි හරි අපේ කාලේ ඉවරයි මන්තුමා කාලේ මොකද මේ මන් තමුන්නාසේ බොහොම ස්තුතියි මේ තමුන්නාසේ මායි දෙන්න ගෙවල් එක ළඟනේ තියෙන්නේ ඉතින් ඔක බේර ගන්න උලුවා හොඳ නෝරෙලි ගියත් අපි දෙන්න එක ළඟ කොළඹ ආවත් අපි දෙන්න එක ළඟ ඔව් නෑ අපි දෙන්නේ වහන් ගන්න ඕනේ නෑ එයාට දී එයාගේ තාත්තට තිබ්බේ තාත්තට මෙයාගේ නෙමෙයි මගේ තාත්තා මගේ හොඳ යාළුවා මගේ තාත්තාගේ හොඳ යාළුවා රාජකරුණ මහත්තයා මෙයාට නේ මෙයා ගත්ත මඟුලක් නෑ හරිද මූ තියෙනේවත් නැති කරා මූ හරි සමායනේ මේ ඔයා කතා නැගපුටුවේ නේද ඉන්නේ යකෝ මට ඒක අමතක වුණා මම හිතපයි ඒක අමතක වුණා මට පුතා උඩ පොඩ්ඩක් සමායෙන්න හරිද ඉතින් ඒක නිසා ඔයාටයි මටයි ගනුදෙනු බේර ගන්න පුළුවන් මම කියන්නේ ඔගලන් තාත්තා හොඳ මිනිස්සේ පොළොවේ පය ගහලා හිටපු හොඳ රත්තරන් මිනිස්සෙක් ඔයගලන් තාත්තා. ඉතින් ඔයත් ඒ වගේම හොඳයි. ඔයරත් හොඳ අනාගතයක් තියෙනවා. ඔයා යන මාර්ගෙත් හොඳයි. ඔයා ඉන්න පැත්තත් හොඳයි. මම නම් ඉන්නේ නරක පැත්තේ කියන එක මම කියන්නේ. මං වගේ නම් හැදෙන්න එපා. අල්ලපු ආසන පැන්නට කමන්නේ නැහැ. මං වගේ නම් පුතා හැදෙන්න එපා. එච්චරයි මම කියන්නේ. ඒක ඒ වගේ ඒව කරන්න තුලා එක මේක එකනයි ඉන්නේ කුමාර් වෙල්ගම විතරයි. ඔක මේ හැම මිනිහරම කරන්න බෑ. ආවිනිය කරන්නේ කියලා ඌ යනගන්නවා ඊට පස්සේ. හරි නේද සර්? ඔව් නරක වැඩේ ඔයා කරන්නේ නැහැ මම ඉඳින්න ඔයා එන්න බා. ඒකින්ද මම ඔයාගේ කාලි ගන්න නැහැ. අපි ඉස්සෙල්ලාම මේ මිනිස්සු හෙන ඉල්ලනවා. අපි දන්නවනේ රිචඩ් සොයිසගේ අම්මා පාත බෑලා හෙන ඉල්ලුවා මෙහෙම කළා අද්දක උස්සලා ඔක්කොම ගෑනු ටිකත් එක්ක. අන්තිමට මොකද උනේ? කෙලවිලා ගියානේ. මහින්දානන්ද දැන්වත් ගියන් යූරියා ටික. නැත්තම් ඔයාට දරු පවුලක් ඉන්නව නේද? අපේ ජනාධිපතිතුමාටත් මම කියනවා ඔයාටත් ඉන්නව නේද මූදෙන් එතර හෙනවදින්නේ නැහැ කියන එක බොරුව නැත්තම් කියයි මූදෙන් එතර ගියාට පස්සේ හෙනවදින්නේ නැහැ කියලා හැබැයි ලංකාවේ ඉන්නකොට හෙනවදිනවා ඒක නිසා ජනාධිපතිතුමා මේ මිනිස්සු අද්දක උස්සලා කෑ ගහලා යූරියා ඉල්ලනවා දැන්වත් මේ යූරියා ටික දෙන්න දුන්නේ නැත්තම් අර පාස්කු ප්‍රහාරේ ඒ ශාපය පිටිපස්සෙන් එනවයි කියන එක මම පැහැදිලිවම කියලා මම නවත්වනවා බොහොම ස්තුතියි